මේක මේ ලැප්ටොප් එකක් කියන්නේ අද කාලේ හිට විනාශ වෙන දෙයක් නෙමෙයි. රැකියා 50 ගණන් දුන්නා වගේ. මෙතුමියයි මා එකතුලා මේක ලක්ෂ්‍ය දක්වා යන්න තමයි අපේ අදහස. ඉතින් ඒකට අපිට තව ගොඩක් කට්ටිය උදව් කරන්න දැන් එන්න යනවා. හැබැයි අපි අර රේවිෙන් වුණ අසාධාරණ හින්දා මීට පස්සේ ඇමරිකාවෙන් ගේන්න හිතන්නේ නැහැ. සමන් ඉන්දියා අපපිටි දශක දෙකකටත් වැඩි විශ්වාසයේ සන්නාමය. ලංකාවේ තියෙනවා 2 years ගැරන්ටි, තවත 5 years ගැරන්ටි තියෙන මෙහෙම තියෙනවා ගෙනාපු ලැප්ටොප්ස් මේ ගාන්ටම. මීට අඩු ගාන්ට ගන්න පුළුවන් ලොට් එකක් ගන්න. ඒ හින්දා මුදල් ලබාගෙන ඒව හරියට ගනුදෙනු වෙන්න මගේ ගනුදෙනු බේරිමින් ගන්න තම කවුරුත් දෙන්නේ කවුරුත් නෑ මම බඳලා නෑ. ඒ හින්දා කවුරුත් ඒව ගැන අහන්නේ නැති එහෙම මඩ පාරවන්න දුන්නේ නෑ මට. ඉතින් දැන් නඩුත් ඉවරයි, නඩු සේරම ඉවරයි දැන් කොහොම නිවිනහිල්ල ඉන්න පුද්ගලෙක්. ඉතින් මේ දේ කරන්න පුළුවන් තනතුරු ඕනේ නෑ. නිවේදක මහත්තයත් කිව්වා මේ අපි එක පක්ෂයකට ගියාම අනිසිල් දා තරහ වෙනවා. රන්ජන් රාමනායක නළුවෙක් ඊට පස්සේ ගායක ඔන්න එන්නේ හොඳ තරහනේ අමුතු ප්‍රශ්න. ඊට පස්සේ දැන් සමාජ සේවකයෙක් ඔබතුමා මේ හතරෙන් වැඩියෙන් කැමති කෝකට? කලාකාරයෙක් කියන්නේ හරි ආසයි. කලාකාරයෙක් කියන්නේ ජනතාවගේ මනස සුවපත් කරන මේ පුද්ගලෙක්. તો දේශපාලනඥයෙක් කිව්වා කියම මිනිස්සු හිතන්නේ ආ මෙයා මොනවා කියලා හිතන්නේ. මොනවා කියලා හිතන්නේ? හොරෙක්. ඒක ගොඩක් දේවල් කියන්නේ මේ දවස්වල නම් හොරෙක්. ඔව් හොරෙක්. මේ දවස්වල නම් හොරෙක්. නිකම් විහිං අහගන්න ඕනේ නෙවෙයි නම නේද? ඉතින් ඒ කියන්නේ හොරගන් නොකර ඒ වහගන්න ඕනේ නැහැ. ඉතින් ඒ කියන්නේ බදු හොබද මතක් කරන්නේ. ඔබතුමා 224 හිකේ නෑ. ඔබතුමා 224 හිකේ නෑනේ. නෑ මම කවදාවත් හිකේ නෑ. ඒ කියන්නේ මාව මම එතන ඉන්න නොසුදුසුයි කියලා ශේෂ්ඨාධිකරණයම කිව්වනේ. ඒ වුණාට ඔබතුමා ජීවිත කාලෙම දේශපාලනේ අතහරිනවද? දන්නේ නෑ. අපි දන්නේ කොහොම වේද කියලා. නමුත් මේ ටිකේ කලාකාරයෙක් විදියට මුදුම නිදහසක්, ඒ කියන්නේ මුදුම සතුටකින් නිදහසේ ජීවත් වෙනවා මේ වගේ වැඩ කරමින්. ඒකට සමාජයේ වැඩියෙන් පිළිගන්නේ දේශපාලකණියක් හැටියට නෙමෙයි, ඔබතුමා සමාජ සේවකයෙක් හැටියට මේ දවස්වල. මුටිම්ම කිව්වොත් මම ළඟදී ගියා ඩුබායි, අබුඩාබි ගියා. ඉන්දු අබුඩාබි වල ඉන්න වා වගේ ඉන්වෙස්ටර්ස් මේ උදව් කරන දානපති දේශපාලනය කරන ඕන දෙන්නේ නැහැ කිව්වා. ලැප්ටොප් දෙන්න බෑ කිව්වා. මොකද දේශපාලකණියට ලැප්ටොප් 100ක් දුන්නොත් 50 කරගන් කරලා ඉතුරු 50 විතරද කිව්වා. ඔයා කලාකාරයෙක් ඉඳලා දෙන්න කිව්වා. ඒ වගේම තවත් ප්‍රශ්නයක් තියෙනවා. දේශපාලකණියක් වුණාම මේ HSBC එකේ ක්‍රෙඩිට් කාඩ් දෙන්නේ. මම මේ මාධ්‍යට කියන්නේ බං ඇමරිකන් එක්ස්ප්‍රෙස් මට ඔය දෙකම තිබුණා ගියේ පාර. මේ පාර බැංකුවට ගිහිල්ලා HSBC එකනුයි ඇමරිකන් එක්ස්ප්‍රෙස් එකනුයි ක්‍රෙඩිට් කාඩ් එක අලුත් කරගන්න ඉල්ලුවම දේශපාලනඥයන්ට ක්‍රෙඩිට් කාඩ් නිකුත් කිරීම තහනම් කළා. මේ මාධ්‍යට කියන්නේ මොනේ වෙයි කියලා. ආය අය කරගන්න බෑ ලොකුලු කියලා. මේ මම බැංකු දෙකේ නමත් එක්ක බය නැතුව කිව්වේ. එහෙමම කිව්වා. ඉතින් දැන් මම දැන් කලාකාරයෙක් කියලා ඉතින් මම බ්‍රෑන්ඩ් බිබ්බෝසයිගේ හැම එකේම බ්‍රෑන්ඩ් එම්බසඩර්, හැමදාම මියුසිකල් ෂෝ. දැන් මේ හයවෙනිදා යනවා නාපු බෑම් 26 වෙනිදා නාපොලි යනවා. අය අට කටාර යනවා. මට කරගන්න බැරි විදිහට කාර්ය බහුලයි. දේශපාලනයට වැඩිය කාර්ය බහුලයි. අතිශයෙන් කාර්යබහුලයි. මුදලුත් ගොඩාක් හම්බ වෙනවා ජනතාවගේ. ඒ මුදල් වලට ලැප්ටොප් පරන් දෙන්නත් පුළුවන්. දැන් ඔබතුමාට පහුගිය කාලේ ඔබතුමාගේ දේශපාලන මිතුරෝ හිම හම්බුනේ නැද්ද? ආරාධනාවකුත් නැද්ද ඒතුමාට? හා? ආරාධනාවකුත් නැද්ද ආයි දේශපාලන? ආරාධනා නම් ගොඩක් තියෙනවා. මොකද හිතන්නේ? ඔබතුමා දේශපාලනය කරන එක හොඳ නැති කෙනෙක්. මම කලේ වඩ කිසි ගැළපෙන්නේ. සමාජ සේවකව වට ආදරය කරනවා. මේ ආදරය කරනවා වල නැති. ඉක්කට. මෙතුමිය සමාජසේවක දේශපාලනය කරන නෙමෙයි. දැන් අපි හිතන්නේ දැන් මෙතුමිය කියන්න මෙතුමිය ගේ ඉස්සරහා පිටම කලාකරුවෙක් කියන්නේ මොකද්ද යාගෙනම නෑ මේ දිගේ ඉස්සරහා පිටම ඇමරිකාව ෆයිස් නේ ඒගොල්ලෝ සංගීත ඔව් ඒ කලාකරෙක් ඒගොල්ලෝ පොලිටික්ස් කරන්නේ නෑ ඉති ගොඩාක් ටොම්පුස් මම හිතන්නේ පොලිටික්ස් කරන්නේ නැහැ. ශාරුක් ඛාන් දේශපාලනයක් කරන්නේ නැහැ. මම දන්න විදිහට. ඉතින් මං හිතන්නේ
සමාජ සේවය කරන්න මේ දේශපාලනයම අවශ්‍ය නැහැ. අනේ බොහොම ස්තුතියි. එහෙනම් තව එක දෙයක් විතරක් කියන්න ඉඩ දෙන්න. මේ අපි කරන ව්‍යාපෘතිය ව්‍යාකූල කරන්න මේ වීඩියෝ එකම දාලා පින් නම්බර් ඉල්ලන හොර කල්ලියක් ඉන්නවා. ඒගොල්ලන්ග ළඟදී ඇල්ලුවා. චීන 11ක් ඇල්ලුවා. රුසියන් කට්ටියක් කීප දෙනෙක් ඇල්ලුවා. එහෙනම් මේ ජනතාවගෙන් ඉති කියන්නේ මේ ඉන්දු මැතිනිය සහ මම කරන මේ ප්‍රෝග්‍රෑම් එක 100% ජෙනුවින් සහ 100% ෆ්‍රී. ඒක ලංකාව තුලත් යම් කිසි අක්‍රමිතම වෙලා තියෙනවද කවුරු හරි වෙලා තියෙනවද? ලංකාවේ තමයි කරන්නේ අපි හිල්ලා ඒකත් මම කියන්නම් මාධ්‍යයට අපි සයිබර් ක්‍රයිම් එකේ CID එකේ කියන්නේ පැමිණිලි කරා. ඒගොල්ලෝ කියනවා කරන්න දෙයක් නැහැ. අල්ලන්න බැහැ. විමර්ශනය කරන්න බැහැ ඒක. ඔව් නෑ. අපි ගිහිල්ලා සාක්ෂි දුන්න සමහර අය පින් නම්බර දීලා ඒගොල්ලන්ගේ account එක සල්ලි සේරම කැපිලා තිබුණා. ඒ සේරම ගිහිල්ලා කිව්වම කියනවා මොනවත් කරන්න දෙයක් නැහැ. උපන්දිනේ වෙනුවෙන් කියලා තියෙනවා අකුරු මේ ඔබන්න කියලා තියෙනවා. ඒ කිව්වම 95000ක් ඇදුනා කියලා කියනවා. ඔබගේ ටෑග් එවන්න ඔබගේ ක්‍රෙඩිට් කාඩ් එකේ පින් නම්බරය දෙන්න කියලා. අනේ සමහර අය අපි විශ්වාස කරලා පින් නම්බරය දුන්න ගමන් අර තිබුණු ලක්ෂ ගානම කැපිලා. ඔබතුමා කොහොමද පැමිණිල්ලක් කරලා දීලා මේ සම්බන්ධයෙන්? පැමිණිලි හතරක් කළා. හතරක් කළා. ඒගොල්ලෝ ඒ මොහොතේ ඒක අයින් කරගන්නවා. අද තුදේ දාලා තියෙනවා. අවසාන වශයෙන් ඔබතුමාට මොකද ඔබතුමා මේ පරිගණක ලබා දෙන දරුවන්ට කියන්න තියෙන පණිවිඩය? දරුවන්ට කියා දෙන පණිවිඩය ඇත්තටම මේක විහිළුවට වගේ ඉල්ලන්න එපා. මේක ස්වයන් රැකියාවක්. මේකෙන් කෝටි ගණන් හොයනා ඉන්නවා. මම අතිශෝක්තියෙන් කතා කරනවා නෙමෙයි. වයිල්ඩ් ලයිෆ් කවුරු වයිල්ඩ් කුක් කියන තරුණයා අපි එක්කම සම්මානය ගත්තා. මාසිකට 150ක් ඇටක් වුණා. හිතාගන්න 150ක් ඇටක්. අපේ අම්මා කියන කුකරි මේ මේ YouTube channel එක කරන එක නා 150ක් ඇටක් වෙනවා. එතකොට එයාට ඒක කරන්න තියෙන එකම මෙවලම ලැප්ටොප් පරිගණකය. ඒක තමයි මෙතුමිය දීලා තියෙන්නේ. ඉතින් මම ඉල්ලන්නේ මේකෙන් ප්‍රයෝජනයක් ගන්න. මේකෙන් වල්පල් බලන්න එපා. සින්දු අහන්න පාවිච්චි කරන්න එපා. මේක ඉගෙන ගන්න පාවිච්චි කරන්න කියලා තමයි දරුවන්ගේ ඉල්ලන එකම ඉල්ලීම. ඒ ගැන මේ දරුවන්ට මේ වාදන යෝජනා පොඩ්ඩක් කියන්න. ඒක ලබා ගන්න දරුවන්ට මොනවද වාදින අවවාද? මේ කොහොමද ප්‍රයෝජනෙට පාවිච්චි කරන්නේ? ඇමරිකාවේ ගොඩාක් අය ඒක ප්‍රයෝජන ගන්න හැටි. උපරිම ප්‍රයෝජනයලක දෙමාපියන්ට සහෝදරයන් සලකා තමන්ගේ රට වෙනුවෙන් තමන්ගේ ජීවිතේ හදාගන්න. නොව යන්නේ හදන්න පුළුවන්. කෝටි ගණන් හම්බ කරේ නැතත් තමන්ගේ ජීවිතේ හරියට හදාගත්තනම් ඒ මේවන අධ්‍යාපනය ලැබලා ඒකෙන් උපරිම ප්‍රයෝජනයලක රැකියාවක් වශයෙන් ඒක ඉඳලා කරන්න පුළුවන් යන්න. ඒක නිසා ඒක අපතේ යවන්න නැතුව ඒකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න කියලා මම හැමෝගෙම ඉල්ලලා හිටියා.